ඔයාලට ජීවිතය සාර්ථක කරගන්න ඕනේ නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද ජීවිතය සාර්ථක කරගත් 5%ක් වගේ පිරිසකගේ මූලිකම රහස තමයි එයාලා පටන් ගත්ත දේ මොන බාධකාවක් අවසානය දක්වාම කිරීම. ඉතින් මේ 5% වගේ ඔයාටත් වෙන්න ඕනේ නම් එයාලා වගේම ධෛර්යයක් ඔයාට තියෙන්න ඕනේ. හැම වෙලේම මට මේක බෑ කියලා හිතන්නේ නැතුව මේක කොහොමද කරන්නේ කියලා හිතන්න. ඔයාට පියාඹන්න බැයි නම් දුවන්න, දුවන්න බැයි නම් ඇවිදින්න, ඇවිදින්න බැයි නම් තනගාන්න. හැබැයි ඔයාගේ අරමුණට යන ගමන නවත්වන්න එපා. මොකද Apple සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් එයාගේ සිහිනය නැත්තම් අරමුණ දැක්කේ ගැරේජ් එකකදී. ඒ වගේම තමයි Facebook, Google, YouTube හැම දෙයක්ම නිර්මාණය වුණේ ඔයාලා අපි වගේම ඉතාමත් සාමාන්‍ය මිනිසුන්ගේ සිතුවිලි වලින්. ඉතින් ඔයත් ඔයාගේ සිහිනය දකින්න, ඔයාගේ අරමුණ වෙනුවෙන් වෙනස් වෙන්න. මේ වෙනස් වීමේදී ඔයාට බාධක ගොඩක් එයි. හැබැයි ගැරේජ් එකක වැඩ කළ ස්ටීව් ජොබ්ස් සාර්ථක වුණේ ඒ බාධක හැම දෙයකටම සාර්ථකව මුහුණ දුන් නිසායි. මොකද ඉතාමත් සාර්ථක 5%ේ ගොඩේ බාධක වලින් නතර වුණ අය නෑ. බාධක වලින් නතර වුණ හැමෝම ඉන්නේ 95%ේ ගොඩේ. අසාර්ථක මිනිසුන්ගේ පැත්තේ සාර්ථකත්වයේ තවත් රහසක් තමයි ඔයාගේ සිහිනය දකින්න බැරි අය ඇසුරු කිරීම. මොකද අපි ගොඩක් කාලය වැය කරනවා අපි හොඳයි කියලා අනිත් අයට පෙන්නන්න. අපි ගොඩක් අනුන් ගැන හොයනවා, අනුන් ගැන දන්නවා. හැබැයි අපි නොදැනීම අපේ කාලය නාස්ති වෙලා අපි අපේ දක්ෂතාවයන් ගැන හොයන්න තියෙන කාලය බොරුවට අනිත් අය ගැන හොයන්න නාස්ති කරලා අපි එයාලා වගේ වෙන්න යනවා. එහෙම නෙමෙයි, අද ඉඳන් ඔයා කවුද කියලා ඔයා හොයන්න පටන් ගන්න. ඔයා කවුද කියලා හොයාගත්ත දවසට සාර්ථකත්වය කියන්නේ ඉතාම අපහසු දෙයක් නෙමෙයි. මොකද ඔයා යුනික් කියලා තේරුණාම නිකම්ම ෆේල් අය ඔයාගෙන් ඈත් වෙයි. ඔයා අද කරන දේම හෙටත් කළොත් හෙට ඔයාට ලැබෙන්නේ අද ලැබුණු දේමයි කියලා මතක තියාගන්න. සාර්ථක වුණ හැම කෙනෙක්ටම කියන්න කතාවක් තියෙනවා. මොකද ඒ හැම කෙනෙක්ම එතනට ආවේ වෙනස් වීම හරහා ඉතාමත් දුෂ්කර ගමනකින්. කවුරුවත්ම එයාලව සාර්ථකත්වයට උස්සලා තිබ්බේ නැහැ. උදව් ඉල්ලන්න පසුබට වෙන්න එපා. හැබැයි ඔයා වගේම සිහින දකින්න කෙනෙක්ගෙන්. මොකද සාර්ථකත්වය කියන බඩගින්න දැනිලා නැති කෙනෙකුට ඔයාට දෙන්න කිසිම දෙයක් නැති වෙන්න පුළුවන්. ඔයා කැමති දේ කරන්න කවුරුත් අනුමත කරනකම් ඉන්න එපා. මොකද ඔයාට තරම් ඒ වෙනසේ වටිනාකම කාටවත්ම දැනෙන්නේ නැති හින්දා. හොඳම උදාහරණය තමයි ලංකාවෙන් හිමාලයේ තරණය කළ අපේ යුවතිය ජයන්ති කුරු. එයා ටීවී ෂෝ එකකදී කිව්වා එයා ඒ සිහිනය දැක්කේ ගොඩක් කාලෙක ඉඳන් කියලා. එයා ඒ වෙනුවෙන් පියවරෙන් පියවර වැඩ කළා. එයාගේ සිහිනය ගොඩක් අයට කියපු වෙලාවේ එයාට ලැබිලා තිබුණු උත්තරය තමයි ඔයා ගෑනු කෙනෙක්, ඔයාට ඕක කරන්න බෑ කියන එක. හැබැයි එයා එයා ගැන විශ්වාස කළා. ඒ නිසා ඒ සිහිනය එයා ජයගත්තා. අපි කීයෙන් කී දෙනෙක් අනිත් අය බෑ කිව්ව නිසා අපේ කොච්චර හීන අතහැරලා තියෙන්න පුළුවන්ද? මේ ගමනේදී මම කලින් කිව්වාගේ හිත රිදීම ඇති වෙන්න පුළුවන්. හැබැයි මම පොරොන්දු වෙනවා ඔයා ඔයා ගැන විශ්වාස කරන තාක්කල් ඔයාට පුළුවන් ඔයාගේ හීනය හැබෑ කරගන්න. ඔයා හීනයක් තියෙද්දී නිදන්න ඕනේ මහන්සි වුණාම නෙමෙයි, ඒ ඔයාගේ හීනයට අවශ්‍ය දවසේ වැඩ කටයුතු ඉවර කරලාමයි. මෙහෙම කාලයක් යද්දී ඔයාට තේරේ ඔයා නිකම්ම සාර්ථක වෙලා කියලා. ඔයා ඒ තැනට ඇවිල්ලා කියලා. ජීවිතය කියන්නේ ඔයාට එන කරදර බාධක නෙමෙයි. ඒ කරදර බාධක වලට මූණ දීලා කඩා වැටුණු තැන ඉඳන් අරගෙන ඉදිරියට යන එකයි. මොකද ඔයා කඩා වැටුණු තැන නතර වුණොත් ඒක හැමදාටම. හැබැයි ඔයා ඉදිරියට ගියොත් ඒ කඩා වැටීම දවසකට සතියකට විතරක් වෙන්න පුළුවන්. අපි හැමෝම හිතනවා සාර්ථක වෙන්න ඕනේ කියලා. හැබැයි හදවතින්ම නෙමෙයි. ඒකයි අපි නින්දට තැන දෙන්නේ. අපි නින්දට ආස නිකරුණේ කාලේ නාස්ති කරන්නේ. අද ඉඳන් ඔයාගේ අරමුණට හැම තප්පරයක්ම යොදවන්න. සිතුවිලි හරි විදියට හරවලා
කරලා ඔයාගේ සිහිනේ තකින්ද අපිට පුළුවන් නම් ගොඩක් අයට මේ වෙනස කියා දෙන්න එදාට මේ සාර්ථක මිනිසුන් ගණනට 105 ඉඳන් 110 වෙයි 115 වෙයි 120 වෙයි එදාට ඔයාට සතුටු වෙන්න පුළුවන් මේ ගමනට මේ වෙනසට දායක වුණා නේද කියලා එදාට අපිට ලස්සන ලංකාවක් ඉතුරු වෙයි මොකද මේ තමයි ලංකාවේ අපේ සිතුම් පැතුම් වෙනස් කරන්න හොඳම කාලය ඒකට Inspire People සිංහලේ YouTube channel එකේ අපි උපරමයෙන් දායක වෙනවා